내 슴 일로 불게 마 간둘르 무뚜엘 살라 ආයිබෝන් අපි මේ කතරගම ට්‍රිප් එකේ දෙවෙනි දවසේ දැන් අපි තාම අපි හොලිඩේ රිසෝට් එකේ අපි ඉන්නවා තාම එලිට ගියේ නැහැ කිසි අයිඩියා එකකුත් නැහැ තාම කොහෙද අපි යන්නේ කියලා මොකද අපිට ඕන නිදහසේ ඉන්න අතරම මේ වගේ නිදහසේ ඉන්න තැනක් අපිට හම්බත් වුණා අද ගොඩක් කාඩ් සෙල්ල කතරගම යන තිත තියෙනවා අද දවසත් සම්පූර්ණ නිදහසේ අපි ඒ කිසිම කෙනෙකුට කිසිම හදිසියක් නැහැ. ඒ කාලෙකින් ගන්න විවේකයේ විනෝදයේ ඒ අපි ට්‍රිප් එක විඳින්න තමයි හැමෝටම ඕන. ඒ හන්ද අපි බලමු අද අපි කොහෙද යන්නේ. ඒ සියලුම විස්තර ටික ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මගේ පළවෙනි අර කතරගම ගිය ට්‍රිප් එකක් බලන එකේ හොඳ ලස්සන සීන් එකක් ඇති. ඉතින් අපිත් එක දිගටම ඉන්න මගේ channel එකත් එක්ක ඉන්න subscribe කරන්න. එහෙනම් ඉස්සරහදී හම්බ වෙමු. මේ තියෙන්නේ මම ආපු bicycle එක. මේ තියෙන්නේ අනිත් bicycle එක. ඉතින් මේ දෙක තමයි අද අපේ ගමන් සගයෝ. ඒ වගේම මේ තියෙන්නේ අපේ holiday resort එකේ ඉස්සරහට පේන විදිහ ඇත්තටම හරිම නිෂ්කලංකයි. බොහොම පහසුවේ ඉන්න හොඳ තැනක්. මම ඔයාලට පෙන්නන්නම් ඒ තැන. බලන්න ඉතින් මේකේ පොඩ්ඩක් මේ දකුණු පැත්තට ගියහම ගලකුත් තියෙනවා ඉතින් කවුරු හරි එනවා නම් අතර හොඳ දැනක් මෙන්න මෙන්න මේ නම්බර එකට කෝල් එකක් දීලා එන්න පුළුවන් ඉතින් මෙන්න මෙතනින් පොඩ්ඩක් අර ඈත පේන ඒ ලොරිය හරිය තියෙන වැවක් අපි යනකොට ගලන පොඩ පොඩක් පෙන්නනම් ඒක ඉතින් හරිය හොඳ තැනක් නඩුවක් ගත කරන්න හොඳ තැනක් මේ තියෙන්නේ අපි නැවතිලා හිටපු ඒ පන්සල් හොලිඩේ රිසෝට් එකේ බස් ගාඩන් එකේ මල් හරිම නිදහස් තැනක් අතර මෙතන හිටිය අපි විතරයි. ඒක නිසා අපිට ඕන විදිහට එතන ඉන්න පුළුවන්. ඉතින් මේ අපේ කතරගම ඇවිල්ලා දෙවෙනි දවසේ ආරම්භය. මේ හැමතිච්ච තැන ඉඳලා මීටර් 100ක්වත් නැහැ මේ. නැවතිලා හිටපු තැනට මීටර් 50ක් වගේ දුරින් තමයි මේ වැව තියෙන්නේ. ගෙස්තු පාන වැව. අපි සෙල්ල කතරගම යන්න කියලා හදන්නේ. මේ සෙල්ල කතර ගම අම්ම කඩේ මේක කඩියක් වගේ ඉතින් අපි යනවා සෙල්ල කතර ගමට දේවාට පූජාවක් මේකද ඉතින් මේ තියෙන්නේ සෙල්ල කතර ගම ඒ වගේම සෙල්ල කතරගම දකුණු පැත්තේ තියෙන ගලා යන මණිගඟ. ඉතින් සෙල්ල කතරගමට ලොකු වටිනාකමක් දෙනවා මේ මණිගඟ. මණිගඟ මේ කුඹුගස් වලින් පුදුම අලංකාරයක් පුදුම ලස්සනක් තමයි සෙල්ල කතරගමට ලබා දෙන්නේ. ඉතින් සෙල්ල කතරගම આવොත් අනිවාර්යෙන් හැමෝම ඉන්න ආසසනක් තමයි මේ මණිගඟ මේ අසල.
ඉතින් මේ සෙල්ලක් අතරම ගොඩක් පිළිම නිර්මාණය කළ තියෙනවා. ඔයාලට දැක්කම පේනවා සෑහෙන පිළිම තොගයක් මේ සෙල්ලක් අතරගම නිර්මාණය කළ තියෙනවා. ඉතින් ගොඩක් දෙමළ අය තමයි මූලිකත්වයේ මෙතන ගන්නේ. නමුත් ඉතින් සිංහල දෙමළ කියලා වෙනසක් නැහැ. ගොඩක් කට්ටිය දැන් මේ සෙල්ලක් අතරගමට ඇවිල්ලා බාර වෙනවා. මේ වගේ පොල් ගහන දේවල් වගේ වට තමයි ගොඩක්ම ප්‍රසිද්ධ. දෙමළ බැතිමතුන්ගේ ලොකු විශ්වාසයක් තියෙන තැනක් තමයි මේ සෙල්ල කතරගම. බලනවා හරි අපූර්වට හරිම ලස්සන නිර්මාණයක් කරලා තියෙන හැටි. දෙමළ අය ගොඩක් භක්තියෙන් එන තැනක් තමයි මෙතන. සෙල්ල කතරගමට උඩට නැග්ගහම වටේ මැණික් ගඟ පේන්නේ මෙන්න මේ විදිහට. ඉතින් අපි සෙල්ල කතරගම ආපු වෙලාවේ මෙන්න මේ වගේ විශේෂ පෙරහැර පූජාවක් අපිට දකින්න හම්බ වුණා. ඒකත් අපි ලැබුණු වාසියක් කියලා හිතන. මොකද මේ වගේ පෙරහැරවල් ටිකක් අඩුයි. විශේෂ පූජාව බලන්න මැණික් ගඟේ ලස්සන. ඉතින් ගොඩක් කට්ටිය ලොකු විශ්වාසයක් තියෙනවා මේ මැණික් ගඟෙන් පොඩ්ඩක් නාලා තමයි ගොඩක් කට්ටිය මේ පූජාවල් වලට එහෙම එන්නේ. ඉතින් මේ අවස්ථාවෙත් ගොඩක් කටේ මැණික් ගඟේ නානවා. ඒක ආශිර්වාදයක් විදිහට තමයි ගොඩක් අය හිතන්නේ. බලන්න කොච්චර සුන්දර පරිසරයක්ද කියලා. මේ ගස් වලින් මේ වතුර පාට ලබා දෙන ලස්සන මේ වගේ පරිසරයක ගොඩක් කට්ටිය ඉන්න කැමති. ඉතින් මේ වගේ පරිසරයට එනකොට ඉටි බෑග්, ෂොපින් බෑග් අර ඒ වගේ දේවල් මේවා දාන්න එපා. දාලා මේවා අපවිත්‍ර කරන්න එපා. බලන්න කොච්චර ලස්සන සුන්දර පරිසරයක්ද කියලා. මේ ගස් වලින් පුදුමාකාර ලස්සනක් මේ මැණික් ගඟට ලබා දෙනවා. ඉතින් කතරගම කියන්නේ ගොඩක් දේව හාස්කම් වලට මිනිසුන්ගේ ලොකු විශ්වාසයක් තියෙන තැනක් තමයි. මේ වෙනකොට මැණික් ගඟේ වතුර ටිකක් අඩුයි. මොකද මේක කාලෙකින් මේ මැණික් ගඟට මේ කියන්නේ කතරගම ප්‍රදේශයට වැහලා නැහැ. මෙහෙම තැනක ටිකක් වෙලා ඉන්න තියෙනවා නම් ඒක ලොකු මානසික සුවයක් ගේනවා. ඒ වතුරේන පූල් එක, ගස් වලින් එන පූල් එක, එතකොට පරිසරයේ සුන්දරත්වය, ඒ සියලුම දේවල් අපි විඳ ගන්න පුළුවන්. හරි, එහෙනම් අපි කැලේ දේවාලෙන්, මං හිතන්නේ කැලේ දේවාල තමයි යන්න හිතාන ඉන්නේ. එහෙමද? ඉන්නක් පොන්න කියලා ආවා. ඉතින් බෙලිමල් බොනවා.
ඉතින් අපේ බීම දෙක හරි මගේ බීම එක ඉතින් අපි සෙල්ල කතරගමයි අපි යනවා කැලේ දේවාලයට ඉතින් දැන් අපි ආවා කැලේ දේවාලයට ඉතින් ගොඩක් කට්ටිය මෙතන හාස්කම් තියෙන තැනක් විදිහට තමයි පිළිගන්නේ ගහලා තියෙනවා මහා බහිරව දේවාලය පස්සේ මෙතන තියෙනවා හනුමන්ත දේවාලය ගොඩක් කතරගම ආවට මේ කැලේ දේවාලයට එන ගානේ හරි අඩුයි අපිට සප්පත්තිනි දේවාලය සප්පත්තිනි දේවාලය නිර්මාණ ඉන්න ස්වරූපයෙන් තමයි ඒක නිර්මාණය කරලා තියෙන්නේ නාගෙක් ඉන්නවා මේ මෙතන නාගයෙක් ඉන්නවා කියලා කියනවා මෙතන නේද? ඔ මේ මෙන්න. මෙන්න මෙතන පිළිමයක් නිර්මාණය කරනවා. මෙතන ගොඩක් මේ කන්ද දිවල් පොඩි ඉඩක උනාට ගොඩක් පිළිම නිර්මාණයක් තියෙනවා. ඉතින් මේ පිළිමේ මේ අලුතෙන් නිර්මාණය කරන එන එක. ආම වැඩ නිම වෙමින් තියෙනවා. පිළිම තියෙනවා මොකද තියෙනවා මිනිස්සු බාරහාර ගැට ගහලා ගිහලා තියෙනවා මේ විෂ්ණු දේවාලය බලන්න පොඩි ඉඩක විශාල නිර්මාණ ගොඩක් තියෙනවා තියෙනවා
පරිතා විශාල නිර්මාණ මේ ශිව දෙවියන් ඒ වගේම කඩවලදී විශාල නිර්මාණයක් විශාල ලොකු පිළිමයක් මට පේන ඇති කිසිම මිනිස්සුෙක් හිටියේ නෑ මෙතන මේ දේවාලය නිසා තමයි පාරවල් ලයිට් වගේ ඔක්කොම ලැබිලා තියෙන්නේ ඊට පස්සේ මේ දැන් මේ මෙතන පක්ෂීය පවුල් 25ක් විතර ජීවත් වෙනවා ඊට පස්සේ පාර එතන යහ පැතර තියෙන්නේ අක්කර පහක් සිහොන් බෝලින් එතන ඉතින් ශිවදිවියන්ගේ ස්ථානයක් ශිවදිවියන්ගේ ලොකු බලයක් තියෙන ස්ථානයක් දෙයක් කියලා ගියොත් ඒක කවදාවත් වැරදිලා නෑ කාටවත් නෑ මෙතන ලොකු සාමි තමයි මෙතන මූලිකයා ඇත්තේ මේ අපි මම නම් ඇවිල්ලා හාස්කම් තියෙනවනේ ගොඩක් ඇත්තම හාස්කම් තියෙනවා ඒ කියන්නේ අපි බොරුවට කියනනේ ඔයා වුණත් ඒ දේ අත්දා බලන්න ඔයාගේ දෙයක් කියලා යන්නේ ඒක වැද්දාට හොඳට කියලා මේ වගේ දේවල් හදලා දෙන්නේ ඒ වගේ අය තමයි මේක තමයි මම දැන් ගොඩක්ම පිළිම නිර්මාණය කරලා සෑහෙන තියෙනවා තව තව ඉස්සරහට නිර්මාණයක් තියෙනවා ඇත්තරම ඒක දෙකේ කෙනාගේ බාරහාර තමයි හැමදේම කරන්නේ මම පත්තින් දේවල් වල කරන්නේ වැඩ කරන්නේ පත්තින් දේවල් කාලිය අම්මා දුර්ගමෑණියන් නාගේ සම්බාරයට හරි එන බොහොම ස්තුතියි ස්තුතියි විතර දක්ින් අපිත් එක්ක මෙතන ඉන්නවා මෙතන මේ මේ ස්ථානයේ බාර වෙන්න ස්වාමීන් ඉන්නවා මෙතන අපි ස්වාමීන්ගෙන් අහලා බලමු මොකක්ද මේ ඇයි මේ කැලේ දේවාලය කියන්නේ මොකක්ද මෙතන තියෙන විශේෂත්වය කියලා මේක කැලේ දේවාලය කියලා කියන එක ඉස්සර මෙතන විශාල කැලයක් මේ එන පාර පවා නැහැ මේ ඔක්කොම අඩිපාරවල තියෙන විශාල කැලයක් ඒ කැලේ මැද මෙතන සොයාගත්තේ දෙවියන්ගේ යම්කිසි දැනුම් දීමක් උඩ තමයි මෙතන සොයාගත්තේ නමුත් සොයාගෙන ඇවිල්ලා ඊට පස්සේ කැලේ දේවාලය කියන නම නම් ඉබේම ඉතින් ඒක ප්‍රචලිත වුණා මිසක් අපි කියලා මේ එහෙම අදමු දෙයක් නෙමෙයි ලෝකෙක අද දවසින් දවස දිනෙන් දිනම කොහොමද යනවා ඒකට හාස්කම් තියෙනවා හාස්කම් අනිවාර්යෙන් සෝල හාස්කම් තියෙනවා පොන්ඩර බෙන්දලේ ගිය කෙනෙක් අද වෙනතුරු වැඩක් සිද්ධ වුණේ නැහැ කියලා නම් කිව්වේ නැහැ මෙතෙක් ඒ වගේ හාස්කම් තියෙන විශාල සියදේ නේද මෙතන ගොඩාක් මේ පිළිමිනේනලා තියෙනවා ගොඩාක් ඔව් එක එක්කෙනා ඒ බැතුම තුන ඇවිල්ලා ඒ පොන්ඩර බෙන්දලේ ගිහිල්ලා ඒගොල්ලන්ගේ වැඩ කටයුතු හරි ගියාම ඇවිල්ලා දෙයක් මොන හරි දෙයක් මෙතෙන්ට කරනවා ඒ වගේ තමයි පොඩි ඉඩක ලොකු පිළිම ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ ඒකත් හස්කමක් කියලා හිතා ගන්න ඕනේ. ආ ආ ආ. නේද? මම පොඩි ඉඩක මේ වගේ දෙයක් දිවෙනවා කියන එක. ඔව් මේක. ඉතින් මේ අපි කියනවා ඉතින් තවත් වැඩි දියුණු වෙන්න කියලා මේ ස්ථානේ මේ දවසින් දවස අරකින් ගොඩක් අත්තියට අවස්ථාව ලැබෙන්න කියලා මේ ස්ථානෙට එන්න ඒ වගේ ඇවිල්ලා මෙතන දිනුන වෙලා ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් කරගන්න හැකි වේවා කියලා සාමාන්‍යයෙන් මම ප්‍රාර්ථනා කරනවා මේ වගේ දෙයක් කිමු ඔයගොල්ලෝ ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනේ ගන්න මොකද මේවා තියෙන අවස්කම් තියෙන ශක්තිය තියෙන අපි බොරු කරන්නේ නැහැ කොතනකවා මේ බලය මේ ශක්තිය ලබාගෙන ඔයගොල්ලෝ ඉස්සරහට දිනු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හරි මෙතන කොහොමද මේ කලි දේවාලට ඉන්නේ කොහොමද එන්න ඕන කිරිවිහෙර ගාවට එන්න ඕන කිරිවිහෙර පිටිපස්ස ගෝතමීගම කලි දේවාලේ කිව්වම එන්න පුළුවන් එන්න පුළුවන් ඔව් ඒ කිරිවිහෙර පිටිපස්ස ගෝතමීගමම විය යුතුයි ඒක දැනුවත්ව එන්න ඕන හරි එහෙනම් ඔබතුමාට බොහොම ස්තුතියි ඉතින් මේවා කිව් දෙවි පිටයි මහදේවියන්ගේ ආශිර්වාදයෙන් ලැබුවා අපි කලි දේවාලේ සමුවරෙන් යන්න ඉතින් ඔයගලන්ට පුළුවන් මේ කලි දේවාලට එන්න ඇවිල්ලා බාරහාරක් බලන්න ඒ කියන දේවල් ඇත්තද කියලා ඉතින් මං මෙතන ගොඩක් පිළිම නෙල්ලා දීලා තියෙන්නේ ඒ බාරහාර ඔප්පු කරපු කට්ටිය තමයි ඒගොල්ලන්ගේ ප්‍රාර්ථනාවන ඉෂ්ට වෙලා ඒ ඉෂ්ට වුණාම ඒගොල්ලෝ ඒ බාරය ඔප්පු කරපු දේවල් තමයි මේ ගොඩක් පිළිම නෙල්ලා කියලා ඒ අපේ කපු මහත්තයා අපිට කිව්ව ඉතින් එහෙනම් කැලේ දේවාලේ මම සමු ගන්නවා ඔක්කොම
ඉතින් කලේ දේවාලයෙන් ඇවිල්ලා අපි මේ පොඩි කඩේක වාඩි වෙනවා. ඇත්තටම ඉර ඉලියත් එක තියෙන රස්නෙට නැගිටලා යන්න තියෙනවා පොඩක්. ඒහන් තමයි අපි පොඩක් විවේකයක් ගත්තේ. ඉතින් නැවත අපේ ගමන ආරම්භ කරා. ඉතින් කලේ දේවාලය ගිහිල්ලා ඒ අතරතුර තමයි දේවල් තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. නැවතිලා ඉන්න තැන වැවක් තියෙනවා. අපි වැව ගාවට යන්න තමයි දැන් හදන්නේ. ගිහිල්ලා පෙන්නන්නම් කොහොමද වැව. හරිම ලස්සනයි. මේ වෙලාව හරිම නිෂ්කලංකයි. දැන් අපි හවස පහට විතර ඇති මේ වෙලාව. අපි රැටත් මෙතනට එන්න බලාපොරොත්තු වෙනවා. මෙතනට හෝ තව තැනක් තියෙනවා පොඩ්ඩක් එහාට යන්න. එතනට උරුවකයක් එහෙම නවත්තලා තියෙනවා. අහිති කට්ටිය නැහැ. බලමු. අපි ඉතින් ගොඩක් වෙලාවට ට්‍රිප් එකක් අවුත් තමයි මේ වගේ වැවක් අපිට ගොඩක් වෙලාවට හම්බ වෙන්නේ. ඉතින් අපි ප්‍රතිවර ගොඩක් වෙලාවට ගංගා මුහුදු ඒවත් එක්ක තමයි අපි අපි ඉන්න පරිසරය තියෙන්නේ. ඉතින් මේ වැවක් වෙන්න නම් ඉතින් මේ වගේ පැත්තකට එන්න වෙනවා. මේ වෙලාවේ හවස 5ට විතර ඇති. හරිම නිෂ්කලංකයි. හිතට දැනෙන සුවය එක කියන්න බෑ. මේ වගේ පරිසරයක මොහොතක් හරි ඉන්න ලැබෙච්ච එක ගැන සතුටු වෙනවා. ඉර බැහැගෙන යන හැන්දෑවක තමයි වැවක තියෙන සුන්දරත්වයේ වගේම ඒක ඒ සෞම්‍ය ගතිය අපිට මිදින්න හැකියාව තියෙන්නේ. ගොඩක් වෙලාවට මේ ඉර බැහැගෙන යන හැන්දෑවක වරුවක තමයි. අපි කතරගම ආපු මේ දවස්වල පුදුම විදිහට අපි එක වින්දා. ඇත්තටම සියලුම දේවල් අපිට අවශ්‍ය විදිහටම සිද්ධ වුණා. ඒකයි අපිට තියෙන සතුට. ඉතින් අපි නැවතිච්ච තැන ඉඳලා අපි ගියපු තැනේ සියලුම දේවල් කිසිම බාධාවකින් තොරව අපිට සියලුම දේවල් හරියාකාරව සිද්ධ වුණා. මේ වගේ අවස්ථාවකට ඇවිල්ලා බලන්න මොන වගේ හැඟීමක්ද, මොන වගේ සතුටක්ද, මොන වගේ මානසික සුවයක්ද ඔයාලට දැනෙන්නේ කියන එක ඔයාලට තේරෙයි. ඉතින් ඒවත් සමහරක් දේවල් කියන්න අමාරුයි. ඒ ඉන හැඟීම ජීවිතේ ගමන් කරන්න පුළුවන්. ඔයාලට යන්න පුළුවන් උපරිම අවස්ථාවල ඔයාලට යන්න. මේ විඳිල්ල ඔක ගන්න. මොකද අපේ ජීවිතය ගෙවෙනවා. ඒක නතර කරන්න බෑ. කොහොමෙන් හරි කාලය හදාගන්න උත්සාහ කරන්න. ජීවිතේ වටිනාකමක් එක්ක ගෙවන්න උත්සාහ කරන්න නිතරම.
මගේ ජීවිතය අමතක නොවන දවස් වලින් කීපයක් තමයි මේ ගෙවෙන්නේ. ඉතින් ට්‍රිප් එකක් ආවම සාමාන්‍ය ෆොටෝ ගන්න එක සාමාන්‍ය දෙයක්. ඉතින් මේ කාන්තර තමයි මේ ෆොටෝ ගන්න. ඉතින් කාන්තර තමයි මේ ගොඩක් අපි යන්නේ එන තැන් වල වීඩියෝ කරේ කාන්තර. දෙතොල සුසුමින් පුරා කිබින හඳනු මල් මාලි හඳනු මල් මාලි දැස දිලු පුල් තෙමා කඳුල මුතු වැල් සලා දෙතොල සුසුමින් පුරා කිබින හඳනු මල් මාලි හඳනු මල් මාලි මගේ නෙතුදු නිය තරු හැඟුම් දුන් වගේ ඔබ ගදන් සෙවන් නෙතු යුග රිදවල රවකාබ් කොයාදු හවදාබ් ඉලේලු බැදුනේ මායෙ මායාදැරි දිගු බමහා බම හෙටි තල තල නොන්නුරාහුරා පැනයාරි උබලා හරිලා